ඉතින් අද මුලින්ම කියන්න ඕනේ මේ අපි meet and meal අපේ channel එකේ මේ දවස්වල ඔබට බලන්න පුළුවන් අපි යන රටවල ඒ කියන්නේ අපට ප්‍රයෝජනවත් දේවල් අපි මුලින්ම තායිලන්තේ සංචාරයක් කරා ඒකේ තොරතුරු මම හිතන්නේ අද නැත්නම් හෙට ඔබට meet and meal channel එකේ බලන්න පුළුවන් ඒ වගේම සිංගප්පූරුවේ අපේ රටට අදාළව අපි අනුගමනය කළ යුතු අපි ඉගෙන ගත යුතු අපේ රට සැලසුම් ක්‍රියාත්මක කළ යුතු දේවල් අපි විවිධ ක්ෂේත්‍රයන්හි දේවල් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා අපිට මුණ ගැහෙන්නේවා. ඉතින් ඒක බලන්න ඔබ meet and meal channel එක subscribe කරලා ඒක බලන්න ඒ වගේම අපේ channel subscribe කරන්න කියලා අපිට කියන්න බැරුණා කාලෙකින් ඒකත් කරන්න ඒ වගේම තමයි ඔබ හිතනවා නම් අපි ටිකක් ලොකු වැඩක් පටන් අරගෙන තමයි එළියට ආවේ. ඒකට ඔබට යම් කිසි විදිහකින් දායකත්වයක් දෙන්න පුළුවන් නම් පුද්ගලිකව කතා කරන්න ඒ වගේම ඔබ හිතනවා නම් ඒකට සහභාගී වීම හොඳයි කියලා අපි ටිකක් දිග ගමනක් යන්නේ එවනම් අපිට කතා කරලා ඒ ගැන තොරතුරු විමසන්න හොඳයි එහෙනම් අද අපේ කතාව භාරත කිව්වද ඇත්ත මේක මම කියන්නේ තරිඳු උදුවර ගෙදර තරිඳු මල්ලිට මම කියන්නේ තරිඳු ඔයා වීඩියෝස් කරලා තිබුණ අර කුමරප්පේ තිබුණේ භාරත කියපු කාරණාව ගැන ඉතින් භාරත කතා කරපු ටෝන් එකේ යම් කිසි වෙනසක් කියන්න පුළුවන් ඒක වෙනස් වුණා නම් හොඳයි කියලා මාත් හිතනවා ඒ වගේම ඔහු කරුණු ඉදිරිපත් කරපු විලාසයේ යම් කිසි විදිහක යම් කුල් කුමරප්පේරුමේ එක්ක නැත්නම් එම්පීපී එකත් එක්ක නැත්නම් මොකක් හරි යම් එහෙම එකක් විරසකයක් තියෙනවා වගේ එකක් කවුරුහරි හිතන්න පුළුවන් නොදන්න කෙනෙක්. අපි නම් දන්නව හිතන්නේ නැහැ කියලා. අනුරත් කුමාර ප්‍රංශයට ගිය වෙලාවෙත් ඔහු සමුග සාකච්ඡාවක් කළා. මම හිතන්නේ භාරතයේ දැන් තියෙන්නේ ඇත්තටම ඔහු තම නියුට්‍රල් පුද්ගලයෙක් විදිහට තමයි මේවා දිහා බලන්නේ. ඌට කාටවත් මේ කඩේ යන්නවත් එහෙම නැත්නම් පක්ෂාග්‍රාහීව කතා කරන්නවත් වුවමනාවක් නැහැ. ඔහු එහෙම හිටපු කාලයක් තිබුණා අපි දන්නවා. ඔහු ඒක ප්‍රසිද්ධිය කියලා තියෙනවා. ඒ වගේම ඔහු හොඳ කතාවක් කිව්වා ඔහුගේ වීඩියෝ වෙදී භාරත මේ මම කඩේ ගියේ නෑ හැබැයි මං හිටියේ කඩේ ඇතුලේ කියලා. ඒක හොඳයි. ඒ කියන්නේ කඩේ ගියේ නෑ මං හිටියේ කඩේ ඇතුලේ දැන් අත පිදාගෙන එළියට බැස්සා. දැන් ඉතින් ඒක ඉවරයි. දැන් ඕක සමාන කරන්න බෑ මේ කුල් කුමරප්පේරුමගේ කතාවට කියන එක ඔහු කිව්වා ඒක ඇත්ත. තරිඳු මල්ලිය ඔය උදා ලොකු උත්සාහයක් දරලා තිබුණා මම දන්නේ ඇයි කියලා කුතුමරප්පේරුම ජනාධිපති නීතිඥෙක් විදිහට රනිල් අතින් ඒ සම්මාන ප්‍රදානය ලබා ගැනීම සාධාරණීකරණය කරන්න ඔබ ලොකු උත්සාහයක් දරලා තිබුණා මම දන්නේ ඇයි කියලා ඒක සාධාරණීකරණය කරන්න බෑ තරින්ද මල්ලි වාර මම මාර ආදරෙයි හොඳ නමෙක් හැබැයි ඔලක්ල ගිහින් මං තරුණෙක් මං වැඩේ ගොඩක් වැඩිමල් හින්දා මම කිව්වේ මේ නැතු ඔයා ළමෙක් හැටියට සැලකලා නෙමෙයි නමුත් ඔයා එහෙම මේ ඔයා සාධාරණ බව මම දන්නවා අනිත් අයට වැඩිය ගොඩක් සාධාරණ බව වහිනවා ඇස්සෙත් වැඩි නෑ නේද 10ට වැඩි දෙකයි අපේ ආච්චි කිව්ව පොඩි කාලේ අපි පුංචි කාලේ කියපු කතාව 10ට වැඩි දෙකයි පුතේ කිව්වා ඒ වගේම ඇත්ත මෙතන තියෙනවා අඹ ගහක් ඉතින් පොඩකින් මේ වැස්ස පොඩක් අඩු වුණාම ආපහු කියන්නේ. ඒවන හදාගත්ත. මේ අපේ රටේ ඉන්න අපේ ඉන්නෝනේ ධාගම ආරක්ෂා කරන මේ කියන්නේ බුදුහාමුදුරු සුමන සමන් දෙයන්ටලු බාර දුන්නේ. දැන් බාර දෙන දිනේ බලංගොඩ කස්සපට. දැන් යාර අපි එකක් දුනේ යවුවා. දැන් යාගේ මොනුවට අඩු මොනුවට එකක් යවුවා ඒක දාන්න කියලා. ඉතින් මේ යාහින තමයි අපි මේ එළියට ආවේ. එයාට අපි දිගටම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා සහ අවසානයේ අපි මුණ ගැහෙමු ඉත කතා බහින්. ඒක ගන්නවානේ අපි අමුම කරු කරන්නේ. ඉතින් ඔය තරිඳු කියලා දෙමුණු කාරණයක් තමයි අර ෆුල් මීට කලින් මේ ඔය ජනාධිපතිතුමිය පත් කිරීම සම්බන්ධයෙන් ඒක විධිමත් නැහැ කියලා ඒක ගැන මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා ඒකෙන් පස්සේ තමයි මේක විධිමත් උනේ කවුරේ ඔය උදයාර සිල්වා
විහාර සිල්වද එන්නකොහොමද කවුරු කියලා මේ ජනාධිපති ලේකම් කෙනෙක් ඉන්න කාලේ ඊට පස්සේ සබ්රි ආපහු ඒක අප්ඩේට් කරාලු ඉතින් ඒකෙන් පස්සේ මේක විධිමත් වුණාලු ඊට පස්සේ දැන් ෆුල් මේකට ඉල්ලු පත්‍රයක් දාලා ඒක ගත්ත බව තමයි කියන්නේ ඔහු කියන්නේ ඒක සාධාරණයි කියලා මේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මට ෆුල් කතා කරපෙලෙත් දුව මේ මම මේක විධිමත් කරන්න මෙහෙම වැඩ පිළිවෙලක් අපේ නීතිඥයෝත් එක්ක කළා ඊට පස්සේ ඇයි මම මේක නොහිල්ලා ඉන්නේ කියලා මිනිස්සු හිතයි මට ඒකට සුදුසු නැහැ කියලා හිතයි කියලා ඔන්නම දේවල් ටිකක් කිව්වා නමුත් මම කිව්වා ෆුල් එක මේ මේ ඊයේ මිනිස්සු කියන කතාව ඒක වැදගත් නේ ආ ඔයා MPP එකේ ප්‍රධාන කතිකේ විදියට ඉඳගෙන මේ තක්කඩි රනිල් වික්‍රමසිංහගෙන් මෙහෙම සම්මාන ප්‍රදාන ගන්නකොට ඉතින් ඒක තේරුමක් නැහැ නේ අපි කියන්නේ පොලිටිකල් ඇන්ටගනිසම් කියලා එකක් කියනවනේ ඒක තියෙන්න බෑ මේ වගේ අවස්ථාවක ඔව් මේ වගේ අවස්ථාවක කියන්නේ දේශපාලන ප්‍රතිගතාව කියලා එකට කියන්නේ ඉදිරිවාදිකම කියුවාම ඒ කියන්නේ නිකන් ඉදිරිවාදිකම් ඇති කරගන්න පුළුවන් එහෙම ගන්න නෙමෙයි ප්‍රතිගතාව කියලා කියන්නේ අපි අපේ ඉමෝෂන් එකෙන් අපි ඇති කරගන්නව නොගැලපෙන ඒ කියන්නේ හිංසාකාරී විනාශකාරී යම් කොටසක් පිළිබඳව ඔවුන් අයින් කරන්න ඕනේ කියලා ඇති කරගන්නවා පිළිවෙතක් අන්න ඒකයි. එතකොට අපි උන් එක්ක තේබොත් නෑ, උන් එක්ක ගමන් බිමන් යන්නේ නෑ, උන් එක්ක හිනා වෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම උන් අයින් කරලා දානවා. අන්න එහෙම එකක් තමයි ඔය මේ කොහොට්ටුව රාජපස්සල සහ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අපේ තියෙන ප්‍රතිපත්තිය. එතකොට දැන් ඔයා කිව්වොත් එහෙම නෑ නෑ මම මේක මේ මෙන්න මේ හේතුවෙන් ගන්න ඕනේ කියලා නෑ. පොලිටිකල් ඇන්ටගනිසම් අනිවාර්යෙන් මේ වෙලාවේ අපිට අවශ්‍යයි. මේක ඉතාම තීරණාත්මක මොහොතක්. ඉතින් තරිඳු මල්ලි ඒක ඒ කියන්නේ ඔයා කොච්චර මේකට උපහැරන ගේම් හැදුවත් සාධාරණීකරණය කරන්න හැදුවත් ඇත්තටම තේරෙනවා උඹටත් ඒක කරගන්න බෑ. කියන්නේ කරගන්න බෑ කියන්නේ කියන දේවල් අසාර්ථකයි. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ දැන් ඉන්න කියන්නේ පොලිටිකල් බීස්ට් දේශපාලන තිරිසනෙක් වගේ. ඒ වගේ එකකින් සම්මාන ප්‍රදාන ගන්න බෑ. එහෙම අරන් අපිට මේ ඉතිරි ගමන නිර්මාණය කරන්න බෑ. මේක කලින් ජනාධිපතිලා තින් මිනිස්සු අම්මාන අරන් ඇති ඉගුව කරලා ඇති. හැබැයි ඒකට මේක සමාන කරන්න බෑ. මොකද මේ තත්ත්වේ නෙමේ තියෙන්නේ ඒ පුද්ගලයොන මේ දැන්. ඒක නිසා කලින් ජනාධිපතිලා තින් මේ වගේම කාලකන්ති ජනාධිපතිලා ඉඳලා තියෙන උන් අතින් ඉතිකව ගත්තු අය ඇති. ඒක දැන් අදාළ වෙන්නේ නෑ. දැන් මේකට පහරම කියන්න බෑ. ඒ වගේම තමයි ධාමමේ අරක වීලුවක් වෙනවා දරිදු මේ කතාවේ. ඒක තමයි දරිදු වෙනවා මේ ಭಾರತ එතකොට ಭಾರತ ලංකාවේ ඉන්නකොට කරපු දේශපාලනය. ඒකට ඔහුගේ පොතක් කියලියක් වීමකදී ප්‍රවීණ ජුල්ලට කියලා කතාවක් දුන්නා. දැන් මේකම මම දැක්ක මට මේ මෙවල තියෙන සටහනක් කවුරුරි කෙනෙක් ඒක ලියලා තියෙනවා මෙහෙම මේ ಭಾರತ මෙන්න මෙහෙම දේවල් කරලා තියෙනවා ඒක නිසා මේ උපුල් කුමරක් කරු මේ ගත්තහම මොකද කියලා ඒ හෙන්න කොහොම කතාව මට තේරෙන්නේ නැහැ ඒකේ සමානකම මොකක්ද කියලා ಭಾರತ පක්ෂක ඒ වැඩ කළා ඒ පක්ෂය ඇතුලේ හිටියා පාක්ෂික වැඩ කළා ඉතින් අයින් වුණා ඒ කාලේ මට මෛත්‍රීපාල සිරිසේන ළඟ ඉන්න කාලේ රනිල් වික්‍රමසිංහ එක්ක ගිහිල්ලා හැමිනුණා නම් ඔන්න වැරදි එකක් කළා නෑනේ යා පක්ෂේ ඔරයා ඒකලොත් එක්ක හිටියා ඊට පස්සේ යා ඒක අතහැරලා අයින් වුණා ප්‍රතිනුත් ගියා ඉතින් දැන් ඒක කොහොමද මේකට සමාන කරන්නේ දැන් මේ NPP එකේ මුල් කුමරප්පෙරුමගේ කාර්යභාරය ඔහුගේ භූමිකාව ඒ කාලේ මෛත්‍රීපාල සිරිසේන ළඟ හිටපු ಭಾರತ තෙන්නකෝන්ගේ භූමිකාව මොකක්ද කතාව අපි ඉන්නේ ඒ වගේ තැනකද දැන් ලංකාව තියෙන්නේ මේ යක්ෂයෝ ටිකක් මාරයෝ ටික හොරු මංකොල්ලකාරයෝ කණ්ඩායමකින් මේ රට බේරගන්න අපි උත්සාහ කරා. ඉතින් අපි මොකද මෙහෙම මේ තැන් තැන් වල අපිට ගෙවල් නැද්ද? ඇයි මේ අපි මෙහෙම ඉන්නේ? ඇයි මේ අඩු පහසුකම් ඇටදී අපි වීඩියෝ කරලා මෙහෙම මේ දඟලන්නේ? මොකද්ද අපිට තියෙන ලාභය? මොකුත් නැහැ. අපිට තියෙන එකම ලාභය තමයි අපේ රට හරිතැනකට ගෙන යන්න තියෙන අන්තිම අවස්ථාව. අන්තිම අවස්ථාව. ඊට වැඩි අවස්ථාවක් නැහැ. බස් නැවිල්ල හරවනවා මේක. මම කියාගෙන කියන්නේ ඒ කියන්නේ
දැන් ඔබ කල්පනා කරන්න ඕනේ මෙන්න මේ දේ ගැන. ඒ කියන්නේ කිලෝමීටර් 50 60 ඇවිදගෙන මිනිස්සු ආවා නේද අර ගෝල් ෆේස් එකට. මේ මහජන විප්ලවයට ගරු කරන්නේ. මේ මිනිස්සු මොකද ඉල්ලුවේ එතන? මෙතෙක් පැවති දේශපාලනය අමර කරමු, ඉවර කරමු, අලුතෙන් එකක් පටන් ගන්න. ඒතර අලුතෙන් එකක් පටන් ගන්නකොට මේ විදිය දේවල් වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. හරි සරලයි. අපි ඉස්සරට වැඩි ගොඩක් වගවීම් වග සහගත වෙන්න ඕනේ. එහෙම ඉස්සර වගේ ආනෙල්ලේ කරන්නේ රණෙල්ලේ නැත්නම් ජනාධිපති රණෙල් කියා මොකෙක් වුණත් මොකද එතකොට මේ මම මෙච්චර කාලයක් මෙහෙම කැපකිරීම කරලා තියෙනවා. ඒකට මට ලැබිය යුතුනේ නේද මොනම දේවල් නීතිඥයයි රජයේ සේවකයයි සමාන කරනවා තරිදි තරිදි වෙන අශෝක තිරිස් කියලා හිටියා දවල් ආනල් ප්‍රනාන්දුල හිටියා ඒගොල්ලෝ විවිධ මේ නායකයෝ යටතේ වැඩ කරා නමුත් ඒගොල්ලෝ හොඳ මිනිස්සු තරිදි අමර හේව මදුම් ඔයා දන්නවනේ ඒක අමර හේව මදුම් මරු කතාවක් එක දවසක් මහවැලි කේන්දරේදී ඔව් කිව්වා මේ උතරේ අපෙන්ෂන් මම දැන් නිදහස් මම දැන් මොකෙක් කියන දේවත් අහන්නේ මම එකම එක්කෙනා කියන දේ අහන්නේ එයාට විතරයි බය මගේ ආමිනේ එයා තමයි මට කැම ටිකයි බෙහෙත් ටිකයි දෙන්නේ දැන් අපේ මධ්‍යම මාත්‍යයන් නෑ මම කෝවිගේ දෙත් ගිහිල්ලා උත් එක සාකච්ඡා කරලා පත්තර වල කතා කරලා ඒව බල කරන්න තියෙනවා උන් තාම කුළු පග මනුස්සෙක් හරි මේ නිකන් අමුතු හොරා අමරේ මධ්‍යම දැන් හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රස්සාව හින්දා ඒගොල්ලන්ගේ දරුවෝ හින්දා ඒගොල්ලන්ගේ ඒ පක්කාරී ස්ථාවරයක් හින්දා සමාජ ස්ථාවරයේ හින්දා ඒගොල්ලෝ සමාජයේ සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ රස්සාව කරගෙන ගියා. ඒක කරන්න ඒගොල්ලෝ බැහැ කිව්වොත් ඒගොල්ලන්ට රස්සාව නැති වෙනවා. අති සරලයි. දැන් මෙතන එහෙම නෙමෙයි උපුල් කුමරප්පරුමට මුකුත් වෙන්නේ නැහැ. එයාට තේරීමක් තියෙනවා. අරගොල්ලන්ට චොයිස් එකක් නැහැ. ලයනල් ප්‍රනාන්දුට කවුරු හරි එන ජනාධිපති කිව්වොත් ඔයා මේ අමාත්‍යංශයේ ලේකම් වෙන්න කියලා. එයා ඒක වෙන්න ඕන. මේ දේවල් සමාන කරනකොට මල්ලි මේක මේ කිසිම සාධාරණත්වයක් හෝ සාධාරණ තර්කයක් එකේ නෑ. මම කැමති නෑ ඔයාට ඔයාව අපහසුතාවට පත් වෙන විදිහට මේ දෙකේම කරුණිය. නමුත් ಭಾರತයේ ඇත්ත ಭಾರತයේ ටෝන් එක ගැන මම ටිකක් විපිනිසර වුණා මේ. ඊට වැඩි අඩු ටෝන් එකකින් ඕක අර මම කිව්වේ දැන් මමත් ප්‍රෝග්‍රෑම් එකක් කළානේ උපුල් කුමරප්පරමගේ සිද්ධිය ගැන අයියෝ උපුල් කුමරප්පරම කියන පොඩි එකක් හදයි නමුත් ඒකට කවුරුත් මුකුත් කියන්නේ නැහැ ඇයි ඒ කියන්නේ මම අර මේ NPP එකට හෝ උපුල්ට ආන්නයක් නොවන තම සරල සුමුදු මට්ටමකින් තමයි ඒක කළේ මොකද හේතුව දැන් මේක වුණා හැබැයි මේ මිනිහව අපිට කිසි කරන්න බෑනේ මේ මේ මේක ගත්තයි කියලා මේ සටනට අපේ ඉදිරි සටනට ඉතාම අවශ්‍ය සගේ දේශපාලන සටන් සගේ උපුල් කුමරප්පරම කියන්නේ. ඒතර ඌව මේ පැත්තකට තල්ලු කරලා දීසකලා බොප්පලයන් බගත්ත රණෙල්ගෙන් බයපා එහෙම කියන්න බෑ. ඒක හරි. හැබැයි ಭಾರತ එහෙම කියන්නේත් නෑ. ಭಾರತ එහෙම කියන්නේත් නෑ. ಭಾರತ පුනුකුණා කියනවා ඔබ මේකට ගැළපෙනවා ඔක්කොම හරි. හැබැයි මේක සාධාරණීකරණය කරන්න එන්න එපා කියන එකයි ಭಾರತත් කියන්නේ. ඉතින් කතාව හරි. ඔබත් මේක සාධාරණීකරණය කරන්න එපා. මේක වැරදි. මේ වැඩේ වැරදි කියලා දැන් ආපහු ගිහලා මගේ දැන අධිපති ඒක නීතිඥකම දැන් ඕන්නේ නැහැ මං ආපහු නිකන් ඉන්නවා කියලා ඕන්නේ නැහැ. දැන් කියන්නේ අපි දෙයක් එහෙම වැරදුනහම ඒක පිළි අරන් ඒක රයිට්. අපි මේක ඉදිරියේදී නී වැරදි කරා. නැත්තම් හැම එකම ගිහින් ගින් ඕම ගන්න ගියොත් එහෙම. ඉතින් රනිල් වික්‍රමසිංහ නිකන්ම නිරවද්‍ය වෙනවානේ. සාවද්‍ය රනිල් වික්‍රමසිංහ නිරවද්‍ය වෙනවා මේ වගේ දේවල් වලින්. ඒකයි වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ ಭಾರತ කියපු විදිහේ යම් දෝෂයක් තිබුණාද කියලා මම දන්නේ නැහැ. මට ඒක බලනකොට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. නමුත් වෙනත් අදහසක් තියෙන කෙනෙකුට එහෙම දැනෙන්න පුළුවන්. ಭಾರತකෙත් ඉතින් අපේ ඉච්චර හොඳ නැහැ. හොඳ නැහැ. ඔක මතක් වෙන්න එක දවසක්. ඉතින් මේ ඒ වුණාට ඊපෙරද කතා කරා. අපි කොහොමද මං කො මේවා බං ඉතින් අපි කොහොමාරි මේ වැඩේ ගොඩ දාමු. අපි වැඩේ අපි ඉතින් කරගෙන යන්න පුළුවන් අවුලක් නැහැ කියලා. ඉතින් මේකට භාරතත් ඕනේ අපිට තරින්දුත් ඕනේ සුදත්ත් ඕනේ ඔක්කොම ඕනේ මේ 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 වැඩේ නිකන් කරන්න බෑනේ. ඒක මේ සාමූහික වැඩක් නේ. අපි මේ ප්‍රෙෂර් එක මුන්ට දෙන්න ඕනේ.
ඉඳන් හරි එළියේ ඉඳන් හරි අපි කරන්න ඕනේ. ඒකට ඒක විවිධ මට්ටමින් කරන්න පුළුවන්. එක්කෙනාගේ ස්වරය වෙනස්, එක්කෙනාගේ වෙන තරුණු ගේන විදිහ වෙනස්. ඉතින් ඒ වුණාට අපි මේක කරන්න ඕනේ. ඒක තමයි මගේ අවසානයේ තියෙන්නේ. අපි මේක අපි මේකේ ඒ කියන්නේ ගැටුම් ඇති කරගන්න හොඳ නැහැ. ගැටුමක් මෙතන නැහැ. අර තරංගු පැහැදිලිව කියන ගැටුමක් නැහැ. නමුත් මේක මෙතනින් එහාට යන්න උවමනාවක් නැහැ. හැබැයි මම කියන්නේ ಭಾರತ තෙන්නකෝන් ಭಾರತ මල්ලි කියපේක හරි. තරංගු කොල්ල උඹ ඔබගේ මතේ වැරදි. ඉතින් ඒකේ තරහ වෙන්න මොකුත් දෙයක් නැහැ. ඔබ ඉතාම සාධාරණ මිනිස්සෙක් ඒකින්ද වෙන්නේ නැති ඔහොම කියන්නේ නැත්තේ. නමුත් ඒක සාධාරණ කියලා මේ කරන්න බෑ. ඒක තමයි අන්තිම නිගමනය වෙන්නේ මගේ නම්. දැන් මේකේ තව අදහසක් මට නිකන් හිතුනස සමහරු මං හිතන්නේ එහෙම ඉංගියක් කරලා තිබුණා MPP එක උපුල් කුමාරප්පරමට කියන්නේ නැති ඔයා ගිහලා ගන්න මේක අපි පොඩි පොඩක් යාප්පුවෙන් ඉමු මූත් එක. එහෙම ඉඳලා නැත්තම් අපිට මුන් කරදර කරයි. එහෙම අදහසකින් මේක ගත්තා වෙන්නත් පුළුවන්. මොකද MPP එකේ ඉන්න JVP මේ පදාසය එකවශයෙන්ම නායකයෝ විශේෂයෙන් ඒගොල්ලෝ බයෙන් ඉන්නේ. මොකද ඒගොල්ලන්ගේ පක්ෂය තහනම් කරලා ඒගොල්ලෝ මිරේ දැම්මා මහ විශාල කරදර ගොඩක් කරන්නේ. ඕපි ආනන්ද වාරණ ආනන්ද සහෝදරයත් එක්ක සාකච්ඡා කරන්නේ. මේ මහා අමානුෂික රතු උදිරයෙන් වැගරුණු ඒ ඉතිහාසය. එතකොට ඒක නිසා ඒගොල්ලන්ගේ බයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. ඒගොල්ලෝ පි එක කතා කරනකොටත් ওই විවිධ දේවල් ගැන කියනකොටත් කියන්නේ මේමනේ ආගම් ඇදලා ගන්න එපා මෙහෙම මෙහෙමයි අනවශ්‍යයි මේ වෙලාවේ කොහොම හෝම තේනවා. දැන් අපිට එහෙම එකක් නැහැ. අපි මුන්ට අතර වටින්ම ගහනවා. ගහන්න ඕනේ හැම තැනින්ම ගහනවා. ඔය බලංගොඩ කසප වගේ වුන් අර මනෝජ් ජමගේ වගේ නීතිඥයෝ මුන් ඔක්කොම බලන්නේ ආපහු කොහොමාරි මේ පෝට්ටුවයි රාජපක්ෂලවයි ගේන්න. අපි දන්නවා ඒක. උන් වෙන මාර්ගවලින් එන්නේ බුදුහාමුදුරන්ට මුවා වෙලා එනවා, නීතියට මුවා වෙලා එනවා. වරෙල්ල අපි ගේමට තමයි දැන් මේ ආවේ. අපි මේක කරනවා. ඒක නිසා NPP එකට ඒක බැරි වෙන්න පුළුවන්. PP කියන්නේ JVP පදාසයට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒක කරන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ නොකරනවට අපි දොස් කියන්නේ නැහැ. ඔගොල්ලෝ හිමින් ඔයගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න. අපි කියන්නේ ඕගොල්ලොත් නෙමෙයි, ඕගොල්ලෝ කියන්නේ අපිත් නෙමෙයි. හැබැයි අපි මේකේ දකින මේ වගේ කාරණා අපි කියනවා. ඉතින් ඒකෙදි එහෙම එකක් වුණා නම් ඒ කියන්නේ කුමාර පෙරමට yes එකක් දුන්නා නම් right way කියලා රනිල්ගෙන් ජනාධිපති නීතිඥකම ගන්න කියලා. ඒක ඕගොල්ලන්ගේ වැඩක්. ඕගොල්ලන්ගේ දේශපාලන ප්‍රමෝපායේ වැඩක් ඒක. ඒක අපිට වැඩක් නැහැ. අපි කියන්නේ අපිට පේන විදිහට ඒක වැරදි. ඒක ගොබ්බ වැඩක්, කුජීත වැඩක්. ඒ වගේ දේවල් කෙරුවාම තව දුරටත් වෙන්නේ අර සාවද්ද රනිල් වික්‍රමසිංහ නිර්වද්‍ය වෙන්නේ. ඒක කරන්න දෙන්න බෑනේ. ඒක වෙන්න දෙන්න බෑ. ඒක දේශපාලන තිරසනේ, පොලිටිකල් බිස්කට්. ඒකින්ද මේ මහා ජනතාවගේ අභිලාෂය මොකද්ද? අර 2022 ඒ මහා විප්ලවයේ අභිලාෂය, දේශපාලනික අභිලාෂය කියලා ඒකට මොකද වචනේ? ඇම්බිෂන් නෑ. එහෙනම් ඇස්පිරේෂන් නෑ. මොකද්ද ඒකේ වචනේ? ඒකේ වචනේ තමයි, ඒකේ වචනේ තමයි හොඳට මතක තියාගන්න. පොලිටිකල් යර්නි. තාම උනන්දුවෙන්, තාම ආශාවෙන්, තාම බලාපොරොත්තු සාගතව ඒ වෙනස බලාපොරොත්තු වෙනවා. ඒහිඳ ඔය ඇම්බිෂන්, ඇස්පිරේෂන් හෝ ලෝංගින් වගේ වචන මට මේ වචන දැන් ඔබට දාලා පෙන්නන්න බෑ. මොකද මම මේක ඉරිත්කේ නැහැ දැන්. මට ඒක කරන්න පාසුකම් තවම නැහැ. ඒක හරි ගැස්සන අපි ඉතිරියේදී තව දැනකට ගිහිල්ලා. එතකොට අපි පෙර පරිදිම ඔබට ඒ දැනුම අවශ්‍ය වචන රූප උපමත් එක දෙනවා. දැනට ඔබට මේවා කියන හඬ විතරයි කියන්න වෙන්නේ. මොකද මට ඒ අවශ්‍යතාවය දැනට මගේ ඉරිත්කේ කරගන්න බෑ. يعني මට කරලා දෙන්න මගේ මේ හිතවතාගෙන් ඒක කරගන්න බෑ. ඒ නිසා ඔවුන්ට ඒ වගේම ගන්න බෑ. ඒ නිසා මම ඉදිරියේදී ඔබට පොරොන්දු වෙනවා ඒ විදිහට ආපහු අපි පටන් ගන්නවා. ඉතාලම නුදුරේ හරි දවසක් යන. එහෙමනම් ඒ පොලිටිකල් යර්නින් ඒකට ගරු කරන්න. ඒ මිනිසුන්ගේ දේශපාලන අභිලාෂයක් තිබුණා මේ රට වෙනස් කරන්න ඕනේ කියලා. මේ රට නෙමෙයි, මේ රට ලංකාව. මේක වෙනස් කරන්න දෙයක් නැහැ. මේක ඔක්කොටම වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොටම කරලා තියෙන මේක තමයි. මිනිසුන්ට හොඳම රටක් හදලා තියෙන්නේ මේක පොඩ්ඩක් වැඩි ගමයි. එන්නද මේ හැමෝම සුවපහසුවෙන් ගමකින් ගාමදානේ කලබලයක් නැතුව ජීවත් වෙනවා. සමහර මේක නිසා මානව අයිතිවාසිකම් අහිමි වෙලා තියෙනවා යම් තරමකට කියලා කාටද තර්ක කරන්න පුළුවන්. ඒ වුණාට
පියච්චර දුර යන්න ඕනේ නෑ අපි කොහොමද කරලව සෑහලුවෙන් අපිට මේ රට නිර්මාණය කරගන්න පුළුවන් හැබැයි ඒක කරන්න තරින්දු මල්ලි මේ දේශපාලන අභිලාෂයට මිනිස්සු ඒ 2022 වෝල්දේශයකට ඇවිල්ලා පෙන්නපු දේශපාලන අභිලාෂයට ගරු කරන්නේ ඒකට නිගරු ගැනීමක් තමයි කුසල් කුමාරපිරම ඔය ඒ ජනාධිපති නීතිඥ සම්මාන ප්‍රදානය රනිල් ලක්ෂ්මී කොච්චරයි වෙන මොකුත් දෙයක් අරගෙන ගරම් දෙන්නේ මේක අර කාලේ කරපු එකට සමානයි මේ කාලේ කරපු එක ಭಾರತ මොවින් සිල්ලතේ කතාවක් වෙන්න අද කේකට සමානයි මේව වැඩ ප්‍රතිකට ඒවා කිසිම සම්බන්ධයක් නැහැ උදේ තුලේ ගියා කියන්නේ ඩකින්න උදා පොඩ්ඩේ දියෙ. ඒතර අනිත් එක තමයි අර ಭಾರತගේ මේ පොත්ෙලි දැක්වීමට එන්න කිව්වලු චින්තන ධර්මදාස කිව්වලු මදන් මට නම් මේ ඔය මොළෙන් සිල්ලත් එක වාඩි වෙන්න බෑ කියලා. එහෙම කියපු එක දැන් කොහෙද තියෙන්නේ? ඌන ටෙලි නාට්‍යයක් අදලා අන්න දාලා ITN එකට ඌ මොළෙන් සිල්ලගේ ඔඩොක්කු වෙන ඉන්නේ දැන්. එතකොට සිල්ලා කියන්නේ ITN එක කියන්නේ මහින්ද රාජපක්ෂල කියන්නේ රනිල්ලා කියන්නේ දෙකක්ද තුනක්ද හතරක්ද නෑ එකක් ඉතින් ඌට ලැජ්ජ නැත්තම් දෙන්නාට්‍යයක් හදලා ඒක අනිත් එක ඒකේ මේ ප්‍රතිපශීලී ගණ්ඩායමකට එලෝ එලෝ ගහනවා අර අර ආල්පාරුව දෙතුන් දෙනෙක් නළු කියලා දාගෙන හරි එතකොට මේවටත් මූණ දීපල්ලා එන හරි බලට කැත වැඩ කරන්න පුළුවන් නම් අපිට කරන්න පුළුවන් හොඳට කැත වැඩ කියන්නේ හොඳක් වෙනුවෙන් කැත වැඩ බල කැත වැඩ කරන්නේ බඩගෝස්තරේනේ අපි එහෙම කරන්නේ නැහැ. ඉතින් ඌ ඉන්නේ කොහෙද දැන්? අන්න ඒකයි ප්‍රතික්ෂේප කිරීම කියලා කියන්නේ නිකම් මේ අපේ කා ඉන්නකම් ප්‍රතික්ෂේප කරනවා අරුව ආපුවාම ප්‍රතික්ෂේප කරන එන එකක් නැහැ. අපි නම් මොක ආඳු කළත් අපි ඔය මොකෙක් ගින්වත් තඹ දොයිතුවක දෙයක් ගන්නෙත් නැහැ. දණ්ඩ යන්නෙත් නැහැ. දේශපාලනය කරන පක්ෂ දේශපාලනය කරන හැම එකක්ම අපිට පේන්නේ එක විදිහට හොරකම් නොකරන එකයි නොකරන එකයි දූෂණයයි ඒවෙන් තමයි වෙනස තියෙන්නේ. නැත්තම් පක්ෂ දේශපාලනය කරන ඔක්කොම එවුන් තක්කඩි තමයි. තක්කඩි ගම නැතුව පක්ෂ දේශපාලනය කරන්න බෑ. හරි. ඒකට අපිට කෙලෙවෙච්ච වෙලාවට අපි දන්නවා. මොකෙක්වත් නැහැ කියලා. ඕනෙත් නැහැ. උපුල් මට කිව්වා මේ ඔයා ගුණරත්න වන්නි නායකටත් ගාලා තිබුණා වන්නි කියන්නේ අපේ මේ කටන් සගේ කරේ කියලා. මම වන්නි කියන්නේ දන්නවා. රයිට් මං එයාට පුද්ගලික ප්‍රහාරයක් එල්ල කරේ නැහැ. නමුත් එයා මේ 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 හොර වැලක් වෙනුවෙන් පෙනී හිටපු එකට මම ඒක කිව්වා. හරි. ඉතින් ඔයාට මේ ඔයා ඔක්කොටම ගහනවා. ඒකට ඔයාට කවුරුත් නැති වෙයි අන්තිමට වගේ එකක් මට උපුල් කිව්වා. ඉතින් උපුල් මට කවුරුත් නැති වුණාට මට කමක් නැහැ. මට මං ගැන බලාගෙන මං දන්නවා. ඉතින් නාමලුයි මන්ජුලයි එක කියපාර කතා කළා. ඒ මං අඬ ගහලත් නෙමෙයි ඒගොල්ලෝ නිකම්ම ඇවිල්ලා කතා කළා. උන් දෙන්නට මං හැමදාම ජීවිතේම සදා ප්‍රතිවන්ත වෙනවා. ඉතින් ඊළඟ වාරත් කවුරුරි ඇවිල්ලා කතා කරයි. හැබැයි මචං උඹ එන්න එපා. උපුල්. උඹගේ සීරේ මං ගන්නෑ. උඹ රණලිකින් ඕක ගත්තුනි. අන්න අපේ ප්‍රතිපත්ති. අපි උපුල් මගේ හොඳම මිත්‍රයා. මං හරියාසේ උපුල් එක අදියක් ගන්න කතා බහ කරන්න. හැබැයි ඔයා ජනාධිපති නීතිඥගම ගත්තේ රණලිගෙන්නේ. එහෙමනම් ඔයාගෙන් අපි සේවයක් ගන්නෑ. ප්‍රතික්ෂේප කරන ඔයාව. ඔයා NPP නෙමෙයි මොකේ වුණත්. හරිනේ. අපේ ප්‍රතිපත්තිය එහෙම ඔන්න ඕකයි තරිදු මල්ලි අපි කියන්නේ මේ පොලිටිකල් ඇන්ටගනිසම් එක නැතුව මේ පාර මේ රට ගොඩ දාන්න බෑ මල්ලි ඔයා උත්සාහ කරන්න ඕනේ කියන දේ අරට අදාගෙන මේක කරන්න බෑ එහෙමනම් කතාව ඉවර කරන්නම් මේ ಭಾರತ කිව්ව දේ හරි ಭಾರತ කිව්ව ටෝන් එක හරි අවුලක් ඇති කොහොමදත් ಭಾರತ දැන් කියන්නේ ස්වාධීන පුද්ගලෙක් විදිහට තමයි ඔය දේවල් කරන්නේ සංසේදගෙන ඔතෝගේ ජීවිතේ ඒවට දාලා තියෙන්නේ ඒ නිසා අපි කියන්නේ අපි සරලව ගන්න හොඳ නැහැ මිනිසුන් ඉතේවල තරින්දුත් එහෙමයි තරින්දුත් එතන ඉඳගෙන මරු කටක ඉඳගෙන උන් මේ දැක්කනේ අර මොකක්ද එකක් මිරිකලා ගෙනිලා ගහලා ආරම්භය කළා ඒ වෙලාව අපි තරින්දු වෙනවා අපි දිගටම උබල වෙනින් දෙනී දිනවා එතකොට අපි මේ සතන වෙනින් දෙනී දිනවා අපි එකට ඉමු උපුලුත් එක්ක එක්කත් අපි එකට ඉන්න ඕනේ උපුල්ල අහක දාන උපුල් කුමාරත් පෙරුම මේ ජනාධිපති නුනායි කියලා අපි අහක දාන්නේ මං කියාර මගේ නඩුවකට නම් මං කියන්නේ උපුල් දෙන්න කියලා මේ මොකද හරියකින් ගත්තොත් එමනම්
අපි කතාව මෙතනින් අමාරු කරනවා. මම හිතනවා ಭಾರತයි තරින්දුයි මේක මැද තැනකට එයි කියලා මේ කතාවේ. ඉන්දපුරේ සිට පොඩි වැස්සකුත් තියෙනවා. දෙයක් තියෙනවා මෙතන. මොකෙක්ද? එන අපාම්මේ.